අයිබුවන් සුභ නවවසරක් ඔබ හැමටම ඔබේ සිතුම් පැතුම් ඉටුවන ඔබට සුවදායි විදියට රටේ දිශානතිය වෙන්වෙන ඒවගේම හැරවුම් ලක්ෂයක් බවට පත්වෙන වසරක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවනම් අප දැන් සූදානම් නවවසරේ පළමු දේශපාලන සංවාදය සමගින් ඔබ මුණගැහෙන්නට මේ බලය දේශපාලන සංවාදයයි. නවවසරේ පළමු දේශපාලන සංවාදය බලය දේශපාලන සංවාදයේ අද නියෝජිතයන් කවුරුන්ද? මේ සූදානම ඔවුන් හඳුනා ගන්නටයි. අද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර. අයිබුවන් සුබනවසරක් ඔබට. සුබනවසරක් ඔබතුමාලට. ඒ වගේම අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරනවා තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර. අයිබුවන් සුබනවසරක් ඔබට. අයිබුවන් සුබනවසරක්. ඊළඟට එක්සත් ජාතික පක්ෂය අනිත් නියෝජනය අපි හඳුනා ගන්නටයි සූදානම් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා. සුබනවසරක් අයිබුවන්. සුබනවසරක්. ඊළඟට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරනවා ආණ්ඩු පාර්ශ්වයේ නියෝජනය කරනවා විදුලි බල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ. අයිබුවන් සුබනවසර. අයිබුවන් සුබනවසර. හොඳයි, එහෙමනම් වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය ගැන අපට අද සාකච්ඡා කරන්න පුළුවන්. රටේ පවතින තත්ත්වය පිළිබඳ ඔබ හොඳ හැටි දන්නවා. එවන් තත්ත්වයක් තුළ අද පළමු දේශපාලන සංවාදයේ නිරත වන මොහොත හෙට දවසේදී පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙන අවස්ථාවක වීමත් තවත් විශේෂත්වයක්. අප මාතෘකාවට මුල පුරන්නට පෙර අතුව ගෙවී ගිය වකවානුව පුරාවටම දේශපාලන ධාරාවේ අදහස් විමසා බලමු. ශ්‍රීලන්තේ සහ ලංකාව අතර තිබුණා ක්‍රිකට් මැච් එකක්. ඒ මැච් එකෙන් අපි පරාදයි. රාජිත සේනාරත්න පිල සහ ශ්‍රී ලංකා පිල අතරත් තිබුණා තරගයක්. ඒ තරගෙන් රාජිත සේනාරත්න කණ්ඩායම ජයග්‍රහණය කරා මැච් ෆික්සින්. රාජිතලාව ඇතුළට දාන්න බෑ. චම්පික හිටිය දවස් හතරයි. රාජිත එක දවසක්වත් හිටියේ නෑ. මේක මේ කරපු නැති දෙයක් ලොකුවට පෙන්නලා රටේ ජනතාව වැරදි ප්‍රතිරූප නිර්මාණය කරන බැක්මක් තියෙන මිනිස්සු හිර කරන්න හදනවා. පීඩී එකට දෙන්නෙක් අරන් ඇවිල්ලා කිව්වම ගෝඨාභය රාජපක්ෂ මරපු මලමිනි අපි අරන් ගිහලා කිඹුලන්ට කන්න දැම්මා. ඉතින් මේක ගැන හොයන්න ඕන කාරණයක් නෙමෙයි. මේ පරීක්ෂණය කරන්න පටන් ගත්තම පළවෙනිම මේ කාරණේ ගැන රාජපක්ෂගෙන් ප්‍රශ්න කරන්න වෙනවනේ. රාජපක්ෂ මහත්තයාලට මුලින්ම තිබුණේ ඒ කණ්ඩායම ගෙනියලා මාධ්‍ය හමුව තුල ඔවුන් කරපු ප්‍රකාශ නිවැරදි නැද්ද කියන හොයලා බලලා ඒ සඳහා සම්බන්ධ වෙච්ච රාජ්‍යට පැමිණිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර එසේ නොකර දේශපාලයේ දඩයක් කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමක් කැරී අපි දකිනවා. ඔය සිල්ලර දේවල් වලට අත්අඩංගුවට ගත්තේ අපේ උමනාවට ගත්තේ නැහැ. රාජ්‍යයේ පාටි ලීගෙන් ලොකු හොරකම් තියෙනවා. ඒව ගන්නේ අපේ ආණ්ඩුව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි. රාජිත සේනාරත්න කියන වීර චරිතේ උසාවිනියෝගයේ එනකොටම හැංගුණා. නමුත් දැන් අවසානයේ හදිසියෙම මන් දන්නේ හෘදයක් තියනවද කියන හෘද ආබාධයක් ඇති වෙලා අත්අඩංගුවට පත් වෙයි කියන බයට සෞඛ්‍යමය හේතු වංචනිකව අර්ථ දක්වමින් තමයි මේ ගැළවීමේ පොටක් පාදා ගන්න යන්නේ. මං හිතන්නේ එතුමා හැංගිලා හිටියා කියලා. තමගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අපි හිතන්න ඕනේ. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඔවුන් නීතිය සාධාරණව ඉස්ස සිද්ධ කරයි. රාජිත සේනාරත්නලාට අද ඉරගල් වලට යන සිද්ධ වෙලා තියෙන ඒගොල්ලෝගේ ක්‍රියාකාරකම් නිසා මේ නීතිය මේ විදිහට යන්න ගියොත් මේ රටේ ඔක්කොම අපරාධකාරෝ ටික ගිහිල්ලා හැම රෝහලකම නවති. හැබැයි අපල වෙනකොටම අපව පයින් ඇවිදගෙන යයි. මේගොල්ලෝ මම නම් කියන්නේ දේශපාලන නිවටි. රාජිත සේනාරත්න කියන්නේ බොරුවෙන්ම රජ කරපු දේශපාලඥයෙක්. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහල වෙත පලා යෑමටයි මේ උත්සාහ දරන්නේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන්න තමයි මේ රංගනයක නියැලෙන්නේ. රාජිත සේනාරත්න සිංගප්පූරුවට ගියොත් අර්ජුන මහේන්ද්‍රන්ට වෙච්ච දේම තමයි වෙන්නේ. සජ්ජාතික පක්ෂය අද නායකත්ව අර්බුදයකට ලක් වෙලා මුළු විපක්ෂයම පාවෙන ආකාරය අපි දකිනවා. මහා මැතිවරණයක් ළඟ එනවා. ඒක පෙනිපෙනි අපේ පක්ෂ ප්‍රතිසංවිධානය නොකිරීම පිළිබඳව මං හිතන්නේ එක්සත් ජාතික පාක්ෂිකව හැටියට විශාල පිරිසක් අද රට තුළ කලකිරීමෙන් අපේ පක්ෂිස්සල එකමුතුභාවය ඇති කිරීම තමයි අපි කරගෙන යන්නේ. ඒ නිසා තමයි අපි ඇතුලේ කතා කරන්නේ. මම මාධ්‍යට වෙලා කතා කරනවා වගේ නෙමෙයි. අභ්‍යන්තර දෙයක් අන්දිගානේ කතා කරලා හරියන්නේ නැහැ. ඒක අපි ඇතුලේ සියලු දෙනාම ගෙනල්ලා කතා කරලා අපි ජයග්‍රහණය කරන ආකාරය පෙන්නනවා අලුතෙන් මේක. පක්ෂය බෙදන්නට අපි කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ. තනතුරු වලට වැඩිය මට වටිනවා ජනතාවගේ ආදරය සහ ජනතාවගේ පිළිගැනීම. ඒ තරම් හෝ ඊට වැඩිය ඉහළ තනතුරක් මට නම් හිතා ගන්නටවත් බැහැ. මට විශ්වාසය අපට අංකව දෙන්නේ අබ්බාරේ ඒකමතිකව කණ්ඩායමක් විදිහට තීන්දුව කරා. ප්‍රේමදාස මහත්මයා පක්ෂ නායකවරයා විදිහට එතුමත් හිටපු ප්‍රතිපත් දරුවට පස්සේ දිගේ ඉගෙන ගන්නයි කියනවනේ මම දැන් ඉතකේ අහන්න මේක අලිම් බණ්ඩාර මැද සාකච්ඡාවක් ඇඳලා
රනිල් වික්‍රමසිංහ සල්ලි හොරකම් කරන්නේ. අඛිලවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියනවා සල්ලි හොරකම් කරේ අපි නෙවෙයි ඕගොල්ලෝ ගාව තමයි සල්ලි තිබෙන්නේ කියලා. සජිත් ප්‍රේමදාස කියනවා පක්ෂය ඇතුළෙම තමයි මගේ කකුලෙන් අදින්නේ කියලා. සංවිධානයක් හැටට ගත්තත් දේශපාලනයක් හැටට ගත්තත් වගකීම් ලෙස ගත්තත් මා හිතනවා එක්සත් ජාතික පක්ෂ භූමිකාව දුර්වල වුණු අවස්ථාව තමයි දැන් පවතින්නේ. හොඳයි අප දේශපාලන ධාරාවේ විවිධ අදහස් වලට ඇහුම්කන් දුන්නා. අප දැන් සූදානම් සංවාදයට ප්‍රවිෂ්ඨ වන්නට ඔබටත් දෙවන වටේ සිට දුරකථන ඇමතුමක් මගින් අප සමගින් සජීවීව සම්බන්ධ විය හැකි 2444555 අපේ දුරකථන අංකය ඔබ අංකනය කර අප සමගින් සජීවීව මුණ ගැහෙන අවස්ථාවේ ඔබට ඉතාම ගෞරවයෙන් මතක් කරනවා ඍජුව කෙටියෙන් ප්‍රශ්නය විමසන්න එය සංවාදයේ ඉදිරියට පවත්වාගෙන යාමට බොහෝ සෙයින් පිටුබලයක් ලබා දෙවි. එසේනම් පළමු අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරයි සම්බන්ධ වන්නේ. මා කැමති ඔබෙන් දැනගන්න නව වසරක් නව බලාපොරොත්තු සමගින් නව වසර ජනතාවගේ බලාපොරොත්තු එක පැත්තකින් අනිත් පැත්තෙන් දේශපාලන ධාරාවේ බලාපොරොත්තු. මම මෙහෙම අහන්නම් මේ වසරේවත් එක්සත් ජාතික පක්ෂයේ මේ අර්බුදකාරී තත්ත්වය දෙකට බෙදිලා නැත්නම් තුනට බෙදිලා එහාට මෙහාට කියව ගන්න එක නතර කරගන්න පුළුවන්කමක් ලැබේද? මුලින්ම සුබ නව වසරක් ශ්‍රී ලාංකික සියලුම ජනතාවට ලෝකවාසී ජනතාවට ප්‍රාර්ථනා කරනවා. අපි මෙතන ඉන්න සියලු දෙනාටම ඇතුළත්ව විශේෂයෙන්ම ඔබතුමාගේ අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙමින් පටන් ගන්නවා නම් එක්සත් ජාතික පක්ෂයේ මේ අවස්ථාවේ කතිකාවතක් තියෙනවා, සංවාදයක් විවාදයක් තියෙනවා. ඉදිරි මහමැතිවරණ ඉලක්ක කරගෙන පක්ෂය කෙසේ වෙනස් වෙන්න ඕන කියන කාරණේ මම හිතන්නේ මේක අපිට තව දින ගණනාවක් නැත්නම් පැය ගණනාවක් ඇතුළත විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපි ඉලක්ක කරගෙන ඉන්නවා දැවැන්ත පුළුල් සංධානයක් තුලින් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ අනෙකුත් සියලු බලවේග එකතු කරගෙන 113 ප්ලස් 113න් එහාට යන ඉලක්කය ඇතුළු ඉලක්කය ඇතුළත් වුණු වැඩසටහනක් ඡන්ද ව්‍යාපාරයක් ඉදිරි කෙටි කාලය ඇතුළත ක්‍රියාත්මක කරනවා. ඉතින් විශේෂයෙන්ම අද අපිට පේනවා මම එකක් නිවැරදි කරමින් මේ පටන් ගන්නම්. අනුර කුමාර සානායක මහත්මයා කිව්වා මම කිව්වා කියලා පක්ෂේ සල්ලි රනිල් වික්‍රමසිංහ හොරගම් කරා කියලා මම කිව්වා කියලා. එහෙම නෙමෙයි මම කිව්වේ. පක්ෂේ අරමුදල් එකතු කිරීමේදී සිරිකොතෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලැබුණාද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ තමයි මම අස්සයි ඉදිරිපත් කරේ. මේක එතුමා වැරදි විදිහට තමයි අත්දක්කලා තියෙන්නේ. විශේෂයෙන්ම අද අපිට පේනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ඡන්ද ලක්ෂ 69ක ජන වරමක් අරගෙන එතුමා බලයට පැවිණියා. අද අපිට පේනවා ඒ වරමට සහයෝගය දුන්න අය, උදව් කරපු අය මේ මාසයක් ගිහිල්ලා නැහැ. මාසයක් ගිහිල්ලා නැහැ. මම දැක්කයි මහගල් කන්දේ සුදන්ත හාමුදුරු මේ මැතිවරණ ව්‍යාපාරයේ ස්වාමින් වහන්සේලා තමයි පෙරටු කරගෙන කටයුතු කරේ, මූලික කරගෙන කටයුතු කරේ. මහගල් කන්දේ සුදන්ත හාමුදුරු කියනවා මම දැන් සිංහල ආවේ හෝ මොකද මට මතක නැහැ. මාගල් කන්දේ සුදත්ත හාමුදුරුවෝ ඒ ව්‍යාපාරයේ මකරේ ව්‍යාපාරේ නම් මතක නැහැ. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විශ්‍රාමගත යුතු වගේ කාරණයක්. ඉතින් මම දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේම මේ මැතිවරණ ව්‍යාපාරයේ මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති විය යුතුයි කියන මැතිවරණ ව්‍යාපාරේ තමයි තිබුණේ. ඉතින් ඒ වගේ ඒ අයට සහයෝගය දුන්න අය මේ මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත අපිට පේනවා දැවැන්ත ඉදිරිය වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ව්‍යාත්මග තවත් නොයෙක් ව්‍යාපාර තුළින් මේ රටේ බහුතරයක් අපි දන්නවා ඉහළ මධ්‍යම පාන්තිකයෝ වැඩි පිරිසක් වෘත්තික වැඩි පිරිසක් මේ මැතිවරණ ව්‍යාපාරයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වටා එකතු වෙනවා. ඒක තමයි ගම්පහ කොළඹ කළුතර වගේ තදාසන්න ප්‍රදේශ විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ දිනන ප්‍රදේශත් විශාල ඡන්ද ප්‍රමාණයකින් පරාජයට හේතු වුණා. ඉතින් අපිට පේනවා ඒ අයගේ සිතුම් පැතුම් ඉටු වෙන ආකාරයකින්ද මේගොල්ලෝ කටයුතු කරන්න කියන කාරණේ. විශේෂයෙන්ම මම මතකයි අපේ කාංජන විජේසේකර මන්තුමා මාධ්‍ය සාකච්ඡාවකේ මට වීඩියෝ එකක් උනන් දාලා පෙන්නන්න පුළුවන් අර සැංග්‍රීලා හෝටලේ සම්බන්ධව කරපු කාරණේ. ඉතින් මම දන්නවා මේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරු ඉදිරියේ හිටපු කෙනෙක් විදිහට ඒ ව්‍යාපෘතිය අපි ඉන්න කාලේ සාකච්ඡා කරලා දෙසැම්බර් වෙනකම් පරක්කුවක් තිබුණා. විශේෂයෙන්ම ගුවන් හමුදාවටේ භූමිය බාර දෙන්න. ඉතින් ප්‍රමාදය නිසා ඒ ආයෝජන ගිවිසුම අත්සන් කරලා තිබුණේ නැහැ. මෙතුමාලේ බදු මුදල් පිළිබඳ බලපත්‍ර ප්‍රශ්න කරා. ඉතින් මම දන්නා තරමට ගීත සතියකට විතර කලින් ඒ ආයෝජන ගිවිසුම අත්සන් කරලා තිබුණා.
හැබැයි බදු මුදලටම ඒ රජයේ තක්සේරුවටම මෙයාගේ ගිවිසුම් අස්සන් කළා. මේගොල්ලෝ කිව්වේ සිංගප්පූරුවට නැත්තම් පිටරටට අපේ ඉඩම් දෙන්නේ නැහැ කියලා. අපි කරන කාලේ කිව්වා අපි ඉඩම් විකුණනවා කියලා. මේගොල්ලෝ ඒ කිසිසේත් මේවා කරන්න නැහැ කියපු අය අද අපූර්වට ඒ අපි පටන් ගත්ත වැඩ ඒ විදිහටම කරනවා. හම්බන්තොට වරාය පවර ගන්නවා කිව්වා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේ වගේ කරුණු කාරණා ගණනාවක් නිසාද මේ වියත්මගේ වියතුන්ට එහෙද මද්ද ප්‍රාන්තිකයන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇයි මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් කවුරුවත් කිව්වේ නැහැ චම්පිකරණෝග මහත්තයාගේ රියානතුර සම්බන්ධව පරීක්ෂණ පවත්වන්න කියලා. එහෙම නැත්නම් කවුරුවත් බලාපොරොත්තුන්නේ නැහැ වියත්මගේ ජනතාව රටේ ජනතාව මේ පොල්ටි සාකච්ඡාවක කාරණයක් අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න කඩිමුඩියේ දඟලයි කියලා. මෙයා හිතුවේ එහෙම නෙමෙයි. මහා බැංකුව මේගොල්ලෝ කිව්වේ මහදවල් මංකොල්ල කෑවා කියලා. අන්න වහා මේ අය හොරු අල්ලගනී කියලා කිව්වා. ඒ වගේම අපි දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව රිෂාඩ් බදුරුදින් මහත්මයා, හකීම් මහත්මයා වගේයට වටකරලා ප්‍රහාර එල්ල කළා. එයා තමයි ඍජුවම මේ ජාතිවාදී වැපිරුවේ කියලා. රටේ ජනතාව ඒ වගේම වියත්මගේ අය 169ක් ජනතාව හිතුවා මේ කට්ටිය මහා ඉක්මනින් අත්අඩංගු කරන් ප්‍රශ්න කරලා මේවා හෙලි කරයි කියලා. ඒ මුකුත් වෙනවා වෙනුවට මෙන්න අපි දැක්කා චම්පිකරණෝග මහත්මයාගේ විරුද්ධ නළුවක් අල්ලගෙන දැඟලු. ඔබේ අවසන් විනාඩි ඔබ අභියෝග කරනවාද ඒ මහා පරිමාණ කියපු කාරණා පිළිබඳව ආණ්ඩුවට හැකි නම් ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න කියලා? අභියෝග කරනවා. අභියෝග කරනවටත් වඩා 169ක් ජනතාව බලාපොරොත්තු වෙනවා මේවා වෙයි කියලා කඩන්නේ මේ. ඒවා තමයි ඒවට තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. අපි දන්නවා එක්සත් ජාතිපක්ෂ පවුල්වල තරුණයෝ මේ කාරණා නිසා අපේ පක්ෂවලින් ඉවත් වෙලා මහත්ව මේවා වුණානේ මේවා ප්‍රශ්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙ දුන්නා. අපි දන්න බොහොම කාලයක් එක්සත් ජාතිපක්ෂය උදව් කරපු අය උගතුන් බුද්ධිමතුන් මේ කරුණු කාරණා නිසා එක්සත් ජාතිපක්ෂය ඈත්ලා හිටියා. ඉතින් එයාගේ බලාපොරොත්තු තමයි මේවා සම්බන්ධව දැන් ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා තිනවා. ඒ වார்த்தාව තියෙනවා. ඉතින් පහසුයි මේ කටයුතු ඉස්සරහට අරගෙන යන්න. ජනාධිපති කොමිෂමේ වார்த்தාවක් තියෙනවා. ඉතින් පහසුයි මේ කටයුතු ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඒ නිසා අපිටත් නිවැරදි වෙන්න අවශ්‍යතාවය තියෙනවා. එක්සත් ජාතිපක්ෂය විදිහට අපිටත් ඉස්සරහට යන්න ලොකු පිටිවහලක් මේ මහා බැංකුව වාර්තාව ඉලක්ක කරගෙන මේ මහා බැංකුව සම්බන්ධයෙන් ශෝධනාවක් තියෙනවා. ඒවා පරීක්ෂණ පවත්වලා වැරදි කරුවෝ ඉන්නවනේ අපේ ඇතුළේ හැරි අපේ පක්ෂය හැරි. එයාට දන්වන් තියලා අපි නිවැරදි වෙන පක්ෂයක් විදිහට. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ වගේ කාරණා තමයි 169ක් විතරක් නෙමෙයි අද අපිත් බලාපොරොත්තු වෙන කාරණා මේ රජ්‍ය කරයි කියලා කඩන මේ අපිට පේන්නේ නැහැ ඒවා කරයි කියලා. අපිට පේනවා මේවා යටි මඩි ගහන එහෙම නැත්නම් කොට්ට යට දාලා මේ ඉබ්බෝ යතුරු දාලා ඒවා මුදල් විසි කරන තත්ත්වය. ඒ නිසා එහෙම වෙන්නේ නැතුව මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තුලින් මේ රටේ ජනතාවට පොරොන්දු වුණු ජනතාවට ප්‍රකාශ කරපු මධ්‍යස්ථ ව්‍යාපාරේ මේවා දිගින් දිගටම කතා කරමු 169ක් විතර නම් රටනම දුණු පොරොන්දු වුණු කාරණා සම්බන්ධව කඩිනමින් කටයුතු කරයි කියලා. හොඳයි, පළමු අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් වණ්ඩාරයි ලබා ගත්තේ. අප දැන් ආණ්ඩු පාර්ශ්වයටයි අවස්ථාව සලසා දෙන්නට සූදානම. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනවා තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර. මා ඔබ ආරම්භ කරන්න කැමති මොහුගේ ඒ අභියෝගයන් වලින්. බරපතල කාරණා කීපයක් මතු කරමින් සිටිනවා. ප්‍රධාන කොටම සහයෝගය දුන්න අය දැන් වෙනස් වෙලා තිබෙනවා. එතකොට නීතිය ක්‍රියාත්මක කිරීම කියන කාරණා පිළිබඳව සිල්ලර දේවල් වලට යනවා, මහා පරිමාණ දේවල් අමතක කළා. මම එතනින් ඔබ ආරම්භ කරන්න කැමතියි. ස්තුතියි රංගන, අද දවසේ ආරාධනා කිරීම පිළිබඳව ඒ වගේම සියලු දිනාටම සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවත් මෙහිදී කරනවා. අත්‍තරම මම සතුටු වෙනවා නලින් බණ්ඩාර ඇමතුමාම මේ කාරණාව පිළිබඳව මතු කිරීම පිළිබඳව අපි මතකයි 2018 අවුරුද්දේ විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කළ තිබුණා. බාල දක්ෂ මාවත ආසන්නයේ පිහිටි ඉඩමක් ආයෝජන කටයුත්තක් වෙනුවෙන් ලබා දෙන්න. ඒ අවස්ථාවේ මමම තමයි පෞද්ගලිකව රංගන ඒ පිළිබඳව ප්‍රශ්න කරේ මාධ්‍ය හමුවේදී. ප්‍රශ්න දෙකක් අපි යොමු කරා. ඒ ප්‍රශ්න දෙකෙන් එකක් තමයි මේ ඉඩම විකිණීමේ කටයුත්තක් කරනවාද. දෙවෙනි කටයුතු තමයි අපි අහුවේ මේ කටයුත්ත තෝරා ගැනීමේදී ආයෝජකයා මේක ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරලාද මේ කටයුත්ත කරේ කියලා. ඒ ප්‍රශ්න දෙක ඉදිරිපත් කළා මාධ්‍ය සාකච්ඡා තුළ දින 3-4ට පස්සේ අපි පාර්ලිමේන්තු රැස් වෙච්ච වෙලාවේ මට මතක නැහැ නලින් බණ්ඩාර ඇමතුමා හිටියද නැද්ද කියලා. නමුත් විෂයභාර ඇමතිවරයා මලික් සමරවික්‍රම ඇමතුමා මට උත්තර දුන්නා පාර්ලිමේන්තුවේ. එතුමා උත්තර දීලා කිව්වා නෑ මේක විකිණීමේ කටයුත්තක් කරන්නේ නැහැ, මේ අනුමැතිය දීලා තියෙන්නේ 99 අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා දෙන්න. ඒ සඳහා එතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව සභාගත කරා එදා පාර්ලිමේන්තුවේ.
දෙදස් දාසය අවුද්ධ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව විභගම දෙදස් දාහත අවුරුද්දේ ඒ සඳහා ලැබිච්ච අනුමැතිය සහ දෙදස් දහට අවුරුද්දේ නැවත ඉදිරිපත් කරපු සංශෝධිත කැබිනට් පත්‍රිකාව මේක තමයි ඒ පත්‍රිකාව ඒ පත්‍රිකාව ඉදිරිපත් කළ එතුමාගෙන් මම දෙවෙනි ප්‍රශ්නය අහුවා ඔබ තුමාන්සලා විකිණීමේ කටයුත්ත කරන්නේ නැත්නම් මේ තෝරා ගැනීමේ කටයුත්ත කොහොමද කරේ කියලා ඒට එතුමා උත්තර දීලා කිව්වේ ස්විස් චැලෙන්ජ් ක්‍රමයට මේ තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා ස්විස් චැලෙන්ජ් ක්‍රමයේ යටතේ තමයි මේ තෝරා ගැනීමේ කටයුත්ත කරලා තියෙන්නේ එනිසා ඒක විනිවිදභාවයෙන් කරලා තියෙනවා එතනින් එහාට අපි මේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරේ නැහැ රංගන කොහේ හරි මම අභියෝග කරනවා මේ පිළිබඳව මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ පාර්ලිමේන්තුවෙන් අපි ප්‍රශ්න කරා පාර්ලිමේන්තුව අපිට උත්තර දුන්නා උත්තර දීමෙන් පස්සේ අපි මේ පිළිබඳව කොහේ හරි සාකච්ඡා කරලා තියෙනවද කියලා අපිට ලැබිච්ච උත්තරවල ප්‍රමාණවත් තිබුණා විකිණීමේ කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ මේක තෝරගෙන තියෙනවා මේ වෙනි ක්‍රමයකට අනුමැතිය ලබා දීලා තියෙන ඔබතුමන්ලගේ ආණ්ඩුවෙන් පහුගිය ආණ්ඩුවෙන් එසේ අපි මේ පිළිබඳව නවස්ස සාකච්ඡා කරේ නැහැ නමුත් එක ගැටලුවක් අපිට තිබුණා පහුගිය ආණ්ඩුව විසින් ගෙනාවු ඉඩම් සංවර්ධන පනතේ යම් විධානයක තිබුණා පළවෙනි මහල ඉඳලා හතරවෙනි මහල දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තිබුණේ විදේශිකයන්ට ලබා ගැනීමේ හැකියාව අවහිර කරලා තිබුණේ ඒ තිබුණේ අර භූමියේ අයිතිය විදේශිකයන්ට යන හින්දා පළවෙනි මහල ඉඳලා හතරවෙනි මහල දක්වා ඒක අවහිරතාවයක් තිබුණා නමුත් මෙතුමන්ලා පාර්ලිමේන්තුවේ විධිවිධාන පනත ඉදිරිපත් කරලා ඒ සහනය ලබා දීලා තිබුණා විදේශිකයන්ට ඒක ගන්න පුළුවන් වෙන්න එනිසා මේ කැබිනට් පත්‍රිකාව මෙතුමන්ලා අනුමත කළා මේ සඳහා පහසුකම් අපේ ආණ්ඩුවෙන් සපයලා ආවට පස්සේ මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා පහුගිය ආණ්ඩුව විසින් ගෙනාවා විධිවිධාන පනතේ මෙවැනි ආකාරයේ මේ විදේශිකයන්ට පළවෙනි මහලත් හතරවෙනි මහලත් අතර කාරණාව ගන්න පුළුවන් වෙන ආකාරයට ඒක වෙනස් කරන්න කියලා. එනිසා ඉදිරියේදී රංගන අපි පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ඒ පනත ගේනවා. ඔබතුමාලට පුළුවන් ඒ වෙනුවෙන් සහයෝගය දෙන්න. එනිසා මේ පනත ඉදිරිපත් කරලා තියෙන යෝජනා ඉදිරිපත් කරලා තියෙන ඔබතුමාලා මේක අනුමැතිය දීලා තියෙන ඔබතුමාලා මේ සඳහා සියලු අනුමැතියන් ලබාගෙන තියෙන 2015 18 කාලවකවානුව තුළ ඒ ආයෝජනයට අවශ්‍ය පහසුකම් ටික සපයලා තියෙනවා අපේ ආණ්ඩුවේ මේ පත් වෙච්ච පහුගිය කැබිනට් මණ්ඩලේ. එනිසා කිසි අවස්ථාවක විකිණීමේ කටයුත්තක් සිද්ධ වෙලා නැහැ. මේ තෝරා ගැනීමේ කටයුත්ත කළ තියෙන ඔබතුමන්ලගේ ආණ්ඩුවේ ස්විස් චැලෙන්ජ් ක්‍රමෙන් ඔබතුමන්ලම කිනියදර මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන විදියටම එනිසා මේ කටයුත්තේදී සියලු දේ විනිවිදභාවයෙන් සිද්ධ වෙලා තියෙනවා. එනිසා මොකක් හරි ඔබට තියෙනවා නම් ප්‍රශ්නයක් ඔන්න තෝරා ගැනීමේ ක්‍රම වේදේ වැරද්දක් තියෙනවා. මේක දාපු විදිය වැරද්දක් තියෙනවා කියන එන්නේ ඔබතුමන්ලා ඔබතුමා හිටපු නියෝජ්‍ය මතිවරයා හැටියට ඔබතුමත් වගකීම ගන්න ඕන තෝරා ගැනීමේ කටයුත්තේදී මොකක් හරි වුණා නම්. මොකද තෝරා ගැනීමේ කටයුත්ත කළ තියෙන රංගන අපි නෙවෙයි. මෙතුමන්ලගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලෙන් තෝරගෙන කටයුත්ත කරලා තියෙනවා. එනිසා අපි දෙවෙනි වටේ ඔබතුමාලා තා චෝදනා වෙල්ලකට අපි විකිණීමේ කටයුත්තක් කරා කියලා. නෑ දැන් ඔබතුමා කියන්නේ දැන් අපි දෙවෙනි වටේ සම්බන්ධ කියලා. දෙවෙනි වටේ සංවාද කරා. නෑ ඔබතුමාලා දීපු උත්තරෙන් රන්නේ නෑ. මේ කාරණාව රටේ මෙවන විට සැහැණ අවධානයට ලක්වුණු කාරණාවක්. අපි සංවාදයට යමු. මේක කාට යන්න පුළුවන් නම් පිටිපස්සට ආපස්සට යන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවේදී මලික් සමරවික්‍රම මහත්මයා දීපු උත්තරේ. මට මතක නෑ මෙතුමා ළඟ හිටියද නැද්ද කියලා. අපි ඔබ දෙන අතර ඒ සභාවේ ඉඩ සලසන්න දෙවන වටේ ඊළඟට ඔබ ඊටම කෙටි කාලයක් තියෙන්නේ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහ වර්තමානයේ අනිත් කාරණා පිළිබඳව බරපතල චෝදනා එල්ල කළා. ඔබතුමාලා සමග හිටපු පාර්ශ්ව පවා දැන් වෙනස් වෙලා තියෙනවා කියලා. මම කැමති කෙටි උත්තරයක් ලබා ගන්න. රංගන මම හිතනවා මේ රටේ ජනතාව මූලිකව බලාපොරොත්තු වෙච්ච කාරණා මේ වන විට ඉටු කරමින් පවතින රජයක් හැටියට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රට ආරක්ෂිත රටක් මේ රට ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව යම් යම් ප්‍රතිපත්ති හදලා ඒ කටයුතු කරමින් සිටිනවා. අපි දන්නවා එක පැත්තකින් නීතිමය කටයුතු කිරීමේ බාධාවක් තියෙනවා. සමහරලාට ජනතාව බලනවාති සංසන්දනය කරලා මෙතුමන්ලගේ පහුගිය ආණ්ඩුව තිබුණු කාලේ ඒ ක්‍රියාත්මක වෙච්ච නීතිය විදියටමද ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. දැන් අපිට මතකයි මෙතුමන්ලගේ ආණ්ඩුව බලයට පත් වෙලා පැය 24ක් ඇතුළත මොකද කරේ? හිටපු අගවිනිසුරුවරයාව මොහාන් පීරිස් අගවිනිසුරුවර ඉවත් කළ ශිරාණි බණ්ඩාරනායක නැවත ගෙනාවා. දැන් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්නේ. ඒ පාර්ලිමේන්තුව ඉවත් කරනකට හිටියන් රාජසේනරත්න තැමතුමත්. නමුත් මොහාන් පීරිස් අගමිනිසුරු ඉවත් කරනවා. FCID කියලා ආයතනයක් පත් කරනවා. දූෂණ විරෝධී කාර්යාලයක් පත් කරනවා. අර්ලියගහ මන්දිරෙන් තීන්දුව තීරණ ගන්න. ඒ වගේම ඒ ආයතන වලට පත් කරනවා තමන්ට හිතවත් පිරිස්. රවි වෛද්‍ය අලංකාර පත් කරනවා FCID ආයතනයට. අල්ලස්සෝ දූෂණ කමිෂන් සභාවට පත් කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ළඟම හිතවතියක් වෙච්ච දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහව. ඒ වගේම අපිට මතකයි පහුගිය කාලේ දිගින් දිගටම අනාවරණය වුණා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහඳ ගම්ලත්. ඒ වගේම එවැනි පිරිස් වලට බලපෑම් කරා කියලා. අපිට මතක ඇති රවි වෛද්‍ය අලංකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියනවා හැම සතියෙම රාජපක්ෂවරයෙක් ගන්න කියලා බලපෑම් කරා. අවසන් කරන්න. ඒ ඒ ඒ විදියට නෙවෙයි රංගන මේ ආණ්ඩුව තුල ඒ කටයුතු සිද්ධ වෙන්න ඕන. මේ ආණ්ඩුව තුල නිවැරදිව පරීක්ෂණ කටයුතු පවත්වලා අධිකරණයේ පාවිච්චි කරලා ඒ කටයුතු සිද්ධ වෙන්න ඕන. නමුත් මෙතුමන්ලගේ ආණ්ඩුවත් අපේ මන්ත්‍රීවරු 14 දෙනෙක් සිරගත කරලා තිබුණා. අපිට මතකයි ජොන්ස්ටන් ප්‍රනාන්දු එමත්තුම අවස්ථා දෙකක් දින 60කට වැඩිය
බන්ධනාගාරගත කළා තමයි නඩුව අහන්න පටන් ගත්තේ. නඩුව දාලා නෙමෙයි බන්ධනාගාරගත කරේ. නමුත් බන්ධනාගාරගත කළා නඩුව අහන්න පටන් ගත්තේ. යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ජයන්ත සමරවීර, බැසිල් රාජපක්ෂ, උදේ ගම්මන්පිල, රංජිත් සොයිසමන්තේතුමා අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත්තා. ප්‍රසන්න රණවීර, ඩීවී චානක, ඉන්දික අනුරුද්ධ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සනත් නිශාන්ත, ප්‍රේමලාල් ජයසේකර මෙවැනි මන්ත්‍රීවරු දඩයම් කරන්න පටන් ගත්තා. නමුත් මෙතුමාලා දැන් මේ චෝදනාවක් එල්ල කරනවා චම්පේ කරනවක අත්අඩංගුත් රාත්‍රී කාලේ කියලා. මෙතුමාලට අමතක වෙලා තියෙනවද දන්නේ නැහැ. නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර, ඩීවී චානක අත්අඩංගුවට ගන්නේ රෑ 12:00 තංගල්ල උසාවියට ගෙනියන්න. අඟුණකොළ පැලැස්සේ විනිසුරුකරුවගේ කාමරය ඇතුළට ගෙනියන්න. යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ගන්නේ පෝය දවසේ හවස. එදා දවසේ මේ කතානායකවරයාට දැනුවත් කිරීම කරේ නැහැ. කතාන් ඇරලා තිබුණා. උසාවිය. එනකන් ඇරලා තිබුණා. බන්ධනාගාරේ බස් එක ඇවිල්ලා තිබුණා. මේ අත්අඩංගුවට ගැනීමේ කටයුතු කරන්න ඉස්සෙල්ලා. එවැනි කටයුතු සිද්ධ වුණේ. නමුත් එදා චම්පිකරණෝක අමතුමාට කැඳවීම කරලා තිබුණේ හවස දෙකට එන්න කියලා. ඔහු නොපැමිණි හේතුවෙන් තමයි පොලිසිය යන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම කටයුතු කරන්න. ඊට පස්සේ කියනවා කතානායකවරයාට දැනුවත් කරේ නැහැ කියලා. කතානායකවරයා ඉන්නවා විදේශගත වෙලා. විදේශගතලා හිටියම නියෝජ්‍ය කතානායකට දැනුවත් කරනවා. නියෝජ්‍ය කතානායක දැනුවත් කරන්නේ නැහැ. හැබැයි ඊළඟට මොකද වෙන්නේ? රාජිත සෙනරත්න අත්අඩංගුවට ගන්න කතානායක දැනුවත් කරාට පස්සේ වෙන්නේ රාජිත සෙනරත්න රෝහල්ගත වෙනවා. දැන් අපිට සැකයක් තියෙනවා කතානායකවරයාට දැනුවත් කරාට පස්සේ ඇත්තටම මේ පණිවිඩය නිසාද රාජිත සෙනරත්න අර ඇපලෝ රෝහල්ට. දැන් ඇපලෝ රෝහලත් ඒ කාලේ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් කියලානේ. දැන් සුවපති සම්මානයෙන් ලැබිච්ච මේ ලංකාවේ හොඳම රෝහල් පද්ධතිය හදුවයි කියපු ඇමතිවරයා අඩුම තමයි රජේ රෝහල ප්‍රතික්ෂේප කරලා තියෙනවානේ. බන්ධනාගාර රෝහලට යන්න අකමැතියි කියනවා, රජේ රෝහලකට යන්න අකමැතියි කියනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ කියපු රෝහලේ කියලා තමයි දැන් ප්‍රතිකාර ලබන්නේ. දැන් මේ පුදුම වෙන කතානේ. ඒ නිසා අපේ ආණ්ඩුව තුල අනිවාර්යෙන්ම අපි කියපු අරමුණ අපි යනවා. ඒ නිසා චෝදනා එල්ල කරපුව අපි top 10 එකෙන් family 14ක් දාලා තියෙනවා. ඒ පැමිණිලි 14 වෙනිදෙන් දැන් ප්‍රකාශ සටහන් කරන්න පටන් ගන්නවා. හොඳයි. අවුරුදු 4ක් ප්‍රකාශ සටහන් කරගත්තේ නැහැ. දැන් තමයි ප්‍රකාශ සටහන් කරගන්නේ. සාක්ෂි සහිතව තියෙනවා මීට වැඩිය කරුණු ඔවුන්ට චෝදනා ගොනු කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන නිසා අපි ජනතාවන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව කලබල නොවී ඉන්න නීතිය ක්‍රියාත්මක වෙයි. පළමු පටේ මූලික අවස්ථා දෙක අවසන්, ඊළඟ අවස්ථා දෙක සඳහායි අප සූදානම් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නියෝජනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා. මා කැමැති ඔබ ආරම්භ කරන්නට ඔබේ වකවානුවේ නීතිය ක්‍රියාත්මක වුණු ආකාරයට, එමත් නැත්නම් ඔබේ වකවානුවේ අරලියගා මන්දිරයේ සිට තීන්දු තීරණ ගත්ත ආකාරයට නොවේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නට සූදානම් ඒ ක්‍රමවේදයයි යන්නේ කියන කාරණාවයි ආණ්ඩුවෙන් මතුවෙන්නේ. මම හිතන්නේ මම මුලින්ම කියන කැමති අපේ ගරු කාංචන විජේසේකර තරුණ මන්ත්‍රීතුමා, අපේ රජයේ කාලේ මේ අක්කර 3:00 ගෝල්ෆ්ස් පිටියේ යාබදෝ තියෙන මේ ඉතාම වටින, ඇත්තම දැන් නගරය ඉතුරුලා තියෙන එකම වටින හිස් ඉඩම මෙය ලබා දීම පිළිබඳව දක්වපු කරුණු. මම එතුමා කලින් ඒ ප්‍රෝත්සාහකච්ඡාය කියපු වීඩියෝ එක මම ඇහුවා. දැන් එතුමා හෙදි ප්‍රශ්නයක් මතු කරලා තිබුණා ටෙන්ඩර් නැතුව ඇයි මේක කරන්නේ කියලා. ඒක හරි වළංගු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපෘතිවලදී එක්ක ටෙන්ඩර් කැඳවනවා, අඩුම ගානේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කැඳවලා ඊට පස්සේ ඒ එන යෝජනා නිසි ඇගීමේ කමිටුවක් කරහා ඇගීමට ලක් කරනවා. දැන් මෙතෙන්දී ඔබතුමා කියපු ආකාරයට පාවිච්චි කරලා තියෙන ස්විස් චැලෙන්ජ් කියන ක්‍රමය. නමුත් මම ඔබතුමාගේ දැනුවත් කිරීමට කියන්නේ ඔය ස්විස් චැලෙන්ජ් ක්‍රමය අසාර්ථක බව අපේ රජයේ තේරුම් අරගෙන මේ ව්‍යාපෘතියත් ඇතුළත් ව්‍යාපෘති දෙකක් විතරක් ඉතුරු කරලා ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමය අපේ රජයේ අවසාන භාගයේදී අවලංගු කරා. බොහොතක් දෙන්න මට පොඩ්ඩක් වෙලාව මතක් කරන් ඉන්න. නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. හොඳයි ඔබට නැවත අවස්ථාව. අපේ රජයේ අවසාන භාගයේදී මේ ස්විස් චැලෙන්ජ් ක්‍රමය අවලංගු කරා. ව්‍යාපෘති දෙකක් පමණයි ඉතිරි වුණේ. ඒ ව්‍යාපෘති දෙකත් බලශක්ති හා සම්බන්ධ ව්‍යාපෘති දෙකක්. එතකොට ඒ අනුව ඔබගේ රජය බලට පත්‍ර දැන් මාසෙකමාරයි. මේ මාසෙකමාර තුළ ස්විස් චැලෙන්ජ් ක්‍රමය නැවත බලගැන්වූ බවට අපට දැනුවත්කමක් නැහැ. ඒ වගේම ස්විස් චැලෙන්ජ් මට මයුර කතා නෑ. මේ මම කියන්නේ අපේ ආණ්ඩුවේ ස්විස් චැලෙන්ජ් ක්‍රමය කැඳවුවේ. අපි මේ කාරණාව දෙවන වටේ සංවාද කරමු. නෑ නෑ මගේ කාලයේ කැඳවුවු එක මේ අනුමැතිය දීපු එක තියෙන කැබිනට් පත්‍රිකාව. කියන්නේ අහන්නකෝ ඉතින්. හරි. දැන් ඔබ කියන එක නෙමෙයි කැබිනට් පත්‍රිකාව. මේ මගේ වෙලාවනේ මේ. ඔව් මෙතුමාට අවස්ථාව. හරි. දැන් මම ඔබතුමාට කියන්නේ ස්විස් චැලෙන්ජ් ක්‍රමය අපේ රජයේ විසින්
එහි ඇති දුර්වලතා හේතුවෙන් අත හැරනු ලැබුවා. ඔබගේ රජයට දැන් බැහැ ස්විස් චැලෙන්ජ් ක්‍රමයේ මත පදනම් වෙලා ටෙන්ඩර් නැතුව දේපලක් විකුණන්න හෝ බදු දෙන්න හෝ කිසි දෙයක් කරන්න. ඒ නිසා මම ඔබතුමා නොමග යවන හින්දා නේද නේද එහෙම ඔබතුමාට දැන් මැදිහත් වෙන්න බෑ නේද මේක අපි 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 දෙවන වටේ එක්කවද සංවාදයට අවස්ථාවක් ගන්න අපි ගෙනාව පුකන් නෙවෙයි හරි හරි අපි තෝරා නෑ අපි අපි දෙවන වටේ ගහගෙන ඉන්නකෝ මේ අවස්ථාවක් ගන්න ඔබට අවස්ථාවක් කියන්න කියන්න ස්විස් චැලෙන්ජ් ක්‍රමය අපේ රජය අතහැර දැමුවා හරි ස්විස් චැලෙන්ජ් ක්‍රමය ඔබගේ රජය පටන් ගත්තේ නෑ එහෙමනම් ස්විස් චැලෙන්ජ් ක්‍රමය මත පදනම් වෙලා ඔබ මේ කැබිනට් අනුමැතිය දුන්න කියලා කියනවනම් ඒක වැරදි. හරි? ඒතර ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමය තිබුණු පමණින් වංචාවක් කියලා කියන්න බෑ. හැබැයි ස්විස් චැලෙන්ජ් ක්‍රමයේ තිබුණු දුර්වලකම් නිසා ස්විස් චැලෙන්ජ් ක්‍රමය අතහැරියා. හරි? එතකොට ඒක මම හොඳ ආකාරම දන්නවා. මොකද මේ ව්‍යාපෘති ගණනාවක් ආවා මේ විශේෂයෙන් බලශක්ති හා සම්බන්ධ කාරණාවලට ඔය වේස්ට් එනර්ජි මේ හා සම්බන්ධ කාරණාවලට මේ මේවා ආවා ඒ අවසානයේ ව්‍යාපෘති දෙකකට ඉතුරු කරා එකක් අර මේ ගෝහාගොඩ මේ නුවර මේ ව්‍යාපෘතිය එක තවත් ව්‍යාපෘතියක් එතකොට ඒ නිසා පළවෙනිම මම ඔබතුමාට කියන්නේ ඔබතුමා ඒ කාරණේ කියපේක හොඳයි මොකද අපිටත් මේ ලියවිලි මේ අපි මේ දවස්වල හොයන්න බලන මොකද්ද මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ කියලා මොකද්ද මෙච්චර හදිස්සියේ මේ මාස එකමාරක් ඇතුළත මේ වගේ ව්‍යාපෘතියක් වෙනකොට අපිට ඒක ගැන බලන්න කාරණා ගොඩක් තියෙනවා ඒ නිසා ඔබතුමාම කියපු කාරණා අනුව මේ ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලය අනුමත කිරීම නීති විරෝධී. එතකොට ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමය මම ඔබතුමාට කියන්නේ ඔබතුමාල්ලගේ ආණ්ඩුවේ අනුමත කරපු නීති විරෝධීද? නෑ මන්තුමා ස්විස් චැලෙන්ජ් ක්‍රමය අපේ රජය ආරම්භ කරා ස්විස් චැලෙන්ජ් ක්‍රමයට ආවේනික දුර්වලතා රාශියක් තියෙනවා. ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමයට ආවේනික දුර්වලතා අඳුනාගෙන ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමය අතහැර දැමුවා. මොන කාලෙද අතහැරි? අපේ රජයේ අවසාන භාගයේ මට දිනේ කියන්න බෑ. දැන් මට කියන්න පුළුවන් අතහැරිය කියලා. හරි? එතකොට ඒ අනුව මේ මොහොතේ මේ දෙසැම්බර් මාසේ ස්විස් චැලෙන්ජ් ක්‍රමය මත පදනම් වෙලා මේ ව්‍යාපෘතිය කාට දුන්නත් කීයට දුන්නත් ඒක නීති විරෝධී. ඊළඟ කාරණේ තමයි අවසන් විනාඩිය. අපිට විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ දැන් මේ රජයේ සම්බන්ධව විශාල ප්‍රශ්නයක් සාමාන්‍ය මිනිස්සු කියන ඒගොල්ලන් ඡන්දේ දීපු නොදීපු සියලු දෙනා මේ අධික බඩු මිල එතකොට අපේ රජයේ කාලේ අපි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල බඩු මිල පාලනය කර ගැනීමට සෑහෙන දුරට සමත් වුණා. නමුත් අලුත් ආණ්ඩුව ආවත් එක්ක විශේෂයෙන්ම සහල් මිල සම්බන්ධව විශාල වෙනස්කමක් ඇති වුණා. දැන් ඊයේ අරලිය සහල් මෝලේ මහත්මයා කියනවා හරි මේ බොහොම ලොකු කතාවක් කියලා ඕනනම් මගේ මූල ගන්න මගේ මූලද ප්‍රශ්න කියලා. අරලිය විතරක් නෙමෙයි. තව මෝල් 6ක් ඔක්කොම මෝල් 6ක් විතර තියෙනවා රටේ සම්පූර්ණ වී ප්‍රධානීතාවය රඳවගෙන ඒකාධිකාරයක් ඇති කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් වී කිලෝවක් මිලදී ගැනීමට යන මුදල වැඩි කිරීම 2.1 කියන මුදලට පුළුවන්කම තියෙනවා හාල් කිලෝවක් සිල්ලරව විකුණන්න. එතකොට මේ තත්ත්වය අනුව අද සහල් කිලෝකින් රුපියල් 20ක් 30ක් විතර ප්‍රමාණයක් ලාභ ලබනවා එක එක සහල් වර්ගය මත පදනම්ව මේ වීමෝල් කරුවෝ. දැන් ජනාධිපතිතුමාට බැරි වෙලා තියෙනවා මේක තමයි පාලනය කරන්න. දැන් ඊයේ ජනාධිපතිතුමාට අභියෝගයක් කරේ අරලී මෝල් මහත්තයා. එතකොට දැන් මේක දෙක එක බේර ගන්න තියෙනවා. එක්කෝ මේක රජයේ මැදිහත් වෙනවා. ඒ වගේම අපේ රජයේ ශක්ති සහල් කියලා මේ රටේ සුළු සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් 200කට වැඩි පිරිසක් එකතු වෙලා ආචාර්ය හර්ෂිරතිල් ඇමතුමා මූලිකත්වයෙන් එතුමාගේ අමාත්‍යංශය යටතේ සමූපකාර ව්‍යාපාරයක් ගොඩනැගුවා. ඒ හරහා සාධාරණ මිලට අපි සහල් දුන්නා. රජයේ බලයට පත් වෙලා ඔබතුමාලගේ සතියක් ඇතුළත ඒ සමූපකාරයට වී ලබා දීම නතර කළා. ඒ සමූපකාර වැඩපිළිවෙළ කඩකප්පල් කළා. දැන් ඒකට එක කළේ අර ප්‍රධාන මහා පරිමාණ මෝල් හිමියන්ගේ බලපෑමට. ඒ නිසා අද මේ රටේ මිනිස්සු ආහාරයට ගන්න නාඩු වෙන්න පුළුවන් සම්භව වෙන්න පුළුවන් හැම හාල් කිලෝකම රුපියල් 20ක් 30ක් අයිතු ලාභයක් ලැබෙනවා. මම කරුණාකරලා ඉල්ලන්නේ මේක මේ වර්තමාන රජයට මේකට මැදිහත් වෙන්න. මැදිහත් වෙලා මේ බොහෝ කාරණා නිසා පීඩා විඳින මේ මිනිසුන්ගේ ජීවන බර අඩු කරන්න පියවර ගන්න කියන. හොඳයි පළමු වටේ තුනෙනි අවස්ථාව ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා. පළමු වටේ අවසන් අවස්ථාව සඳහා අප
දැන් සූදානම් අවස්ථාව සලසා දෙන්නට විදුලි බල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට. මම ඔබ මේ අවසාන කාරණාවෙන් ආරම්භ කරන්න කැමතියි. ඒ තමයි ජීවන වියදම බඩු මිල. ඔවුන් ඔවුන්ගේ කාලේ යම් පාලනයකට නතු කරගත්තා. නමුත් මේ ආණ්ඩු ඇවිල්ලා එක කරගන්නට බැරි වෙනවා. හාල් මිල ගණන් පාලනය කරගන්නට බැරි වෙනවා. මොකද්ද මේ වෙන්නේ? රංගන මුලින්ම පෙරටේ ජනතාවට ලැබුවා අවුරුදු අවුරුද්ද තමත් සෞභාග්‍ය අලුත් අවුරුද්දකින් ප්‍රාර්ථනා කරමින් මුලින්ම කාරණා දෙකක් ඔබගේ ප්‍රශ්නයටත් මම උත්තරේ දෙන්නම්. ඊට කලින් මේ ඉඩම් ප්‍රශ්නයක් පිළිබඳ කතා කර එකට ඉතා කෙටියෙන් කියන්නම්. මේ මෙතුමාගේ ආගියුමන්ට් එක උනේ මේ ස්විස් චැලෙන්ජ් ක්‍රමයට දීපක වැරදි කියලා. මේගොල්ලගේ ආණ්ඩුව තීන්දුවක් ගත්ත කියලා ස්විස් චැලෙන්ජ් ක්‍රමයට දීපක නැවත්තුව මේ පට්ට බොරුවක් මෙයා කියන්නේ. මගේ විදුලි බල අමාත්‍යාංශයේ 2010 මේ ක්‍රමය අසාර්ථක නිසා අතහැර දෙමු ආණ්ඩුව ප්‍රතිපත්තියේ තීන්දුවක් ගත්තා. අවස්ථා දෙකක් හැර සම්පූර්ණ බොරුවක් කියලා. සම්පූර්ණ බොරුව 2019 ඔක්තෝබර් මාසයේ විදුලි බල අමාත්‍යාංශයේ ස්විස් චැලෙන්ජ් ක්‍රමයට ජපානයේ සහ ඉන්දියාවත් එක්ක ගෑස් කෙන්නීමේ මහා පරිමාණ හොරකමක්කට කිසිමක් අස්සම් කළ දෙනවා. කැබිනට් අනුමැතියක් දීලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය විසුරුවන්න කලින් දවසේ කැබිනට් එක තවත් එකක් අනුමත කරනවා. ස්විස් චැලෙන්ජ් ක්‍රමය. මම ඔබතුමාට වගකීමකින් කියන්නේ. වගකීමකින් ඔබතුමාට කියන්නේ. ඒ නිසා බොරු කියන්න එපා. තමුන්නාසලා බොරුකව අවුරුදු 4ක් එහෙම ආණ්ඩුව තීන්දුවක් කරගෙනත් නැහැ මේ කරන්නේ. අන්තිම. නෑ ඔබතුමාලා තීන්දුව අරන් තියෙනවා. මමත් ඔබතුමාගේ ඇමතිකමනේ මමත් දරුවේ. මම දන්නවනේ. විදුලි බල අමාත්‍යාංශය කරපු ටිකට මම කියන්නම් ඒක වෙනම. ඒක ඊළඟට මම ගන්නම්. ඔබතුමා විදුලි බල ඇමතිකාලේ කරපු ටික මම ඊළඟට ගන්නම් ඒක. හරි. අරගෙන තියෙනවා. ඔබතුමා ලබන හදලත් එකද? නෑ මම ඔබතුමා රාජ්‍ය ඇමතිවරයා. ඔබතුමාගේ අමාත්‍යාංශය කරන මම මේ කියන්නේ. ඔතනගේ අමාත්‍යාංශකට මම කියන්න හේරට කියන්නේ. හරි. ඉතින් ඒ නිසා මම කියන්නේ ස්විස් චැලෙන්ජ් ක්‍රමය පිළිබඳව බොරු ටිකක් කතා කරන්න යන්න එපා. හරි. මේ වෙච්ච සිද්ධිය පිළිබඳව මම වැරද්දක් කළා තිරුණා. ඕනේ තරකට එන්න කතා කරන්න නීති දිනක් ක්‍රියාත්මක කරන්න. අපිට ප්‍රශ්න නැහැ. ඒ ඔබතුමා නේ වගන්. හරි. ඉතින් ඒ නිසා ඔය කියන කිසි දෙයක් ඔකේ වෙලා නැහැ. ඒකයි මට කියන්න තියෙන්නේ. මම රංගන මම කැමති ඊට වැඩිය අවධානය යොමු කරන්න මේ ආණ්ඩුව බලන්න දැන් බලයටපත් වෙලා අද වෙනකොට දවස් 48යි. මේ දවස් 48 ඇතුළත දැන් මෙතුමා කතා කරනවා ව්‍යාත්මක කලකිරිලලු මෙතුමා කියනවා අපි ස්විස් චැලෙන්ජ් ක්‍රමයට ටෙන්ඩර් කරන්න නැතුව දීලලු මේ මහා ප්‍රශ්න වෙලාලු බහින්ද මහත්තයා ගමතිකමෙන් අයින් දැන් මහා මේ දවස් හතරේට ප්‍රශ්න වෙලා මේ රටේ මිනිස්සු කලකිරිලා ඡන්ද දීපු මිනිස්සු අඬනවා කානු ගානේ වැටිලා මහා ප්‍රශ්නයක් කළා දිනවා කියලා මේ මහත්තුරු දැන් කතා කරන්නේ හැබැයි අපි රංගන ඇත්ත කතා කරමු ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හැදිලා බලන්න රංගන මෙරටේ මිනිස්සුගේ මතය වෙනස් වෙනවා අපි දකිනවා මිනිස්සුගේ මනස දැන් බලන්න රංගන අපි දැක්කේ නැහැ ඉතිහාසයේ කවදාවත් මේ වගේ රටගෙන හැඟීමක් ඇති වෙලා දෙනවා මිනිස්සුන්ට මේ වගේ පොඩි කාලයක් තුන දැන් බලන්න රංගන අපි දැක්කා දේශපාලඥයා ගැන පොඩි මිනිස්සු අර බැනපු මිනිස්සුද කතා කරන්න පටන් අරගෙන තියෙනවා රංගන අපි ඉතිහාසයේ කවදාවත් දැකපු නැති දැන් බලන්න මේ රටේ පළවෙනි වතාවට ඉතිහාසයේ තරුණයෙකු ස්වේච්ඡාවෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා අද බලන්න සුදේව රංගන පළවෙනි වතාවට මේ ඇවිල්ලා ඉන්න තරුණයෝ ගත්තොත් වැඩි පිරිස රංගන රටට ආදරය කරන මිනිස්සු. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තු වෙන මිනිස්සු. මේ රටේ ශීලාචාර භාවය සලු. අද බලන්න මේ වගේ විශාල පිරිසක් අද රටේ රටට ආදරයක් ඇතුව රට ගැන හැඟීමක් ඇතුව ගොනු වෙලා තියෙනවා. දැන් මෙතුමලා කියන ඒ විනාශයේ රටේ ජනතාව කලකිරලා නම් ඔබ හිතනවාද රංගන මේ ආපු එක තරුණයෙක්වත් ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුණේ තරුණ සංවිධාන කියලා. ඔබ හිතනවාද මේ නිල් බලකාය කියලා. ඉතිහාසයේ රංගන අපි දැක්කේ මේ තරුණයෝ කිව්වහම ආණ්ඩුවක් කාපු කම ටයර් වල ඉඳී මේ තරුණයෝ. එහෙම නැත්නම් හන්දිගාන ගිහිල්ලා වීදි සටන් වල ඉඳපු තරුණයෝ. රංගන අද මේ තරුණයෝ පාරට බැහැලා රටේ පරිසරයට ආදරය කරන රාජ්‍ය නායකයෙක් වෙලයි කියලා ලස්සන බැමින් වල පින්තූර අඳිනවා. ඒගොල්ලෝ ජනවාරි පස්සේ අද දැන් ඊයේ ඉඳලා පටන් ගත්ත ගස් ලක්ෂ 10ක් වවන්න. දෙගොල්ල කුඹුරුව අස්වද්දන්න හදන්න බලාපොරොත්තු වෙනවා. මේහිම සංස්කෘතියක් අපි දැක්කද ඉතිහාසයේ කවදාවත් රංගන? මේ රටේ අපි කවදාවත් දැක්කද ඒ වගේ එහෙම මිනිස්සුගේ අතර ආකල්පයේ මේ වෙනසක් ඇති වෙලා දෙනවා දැක්කද? හරි ඒ නිසා මහත්වෝ අවංකව හදවතට කතා කරන්න තමුන්නාසෙලා. අවංකව කතා කරන්න. රටේ මිනිස්සුන්ට වෙනසක් ඇති වෙලා මිනිස්සු මේ වෙනසට ආදරය කරනවා. මිනිස්සු බලාපොරොත්තු වුණා මේක. මේ ජනවරම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දුන්නේ ඒකින්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ජනාධිපති ධූරය අද බලන්න මේ රටේ මිනිස්සු එතුමා ගමන් කරන ආකාරය බලන්න. එතුමා RM එකට ගිහිල්ලා රංගන මට ඊයේ එක මහත්තයෙක් RM එකට ගිහිල්ලා ලගන මාර වැඩක් නේ මම මොකද ප්‍රශ්නේ? මම වැඩක් කරගන්න ගියා වෙනද 1000ක් දීලා කරගන්නවා 5000ක් දුන්නාලු 5000 ගන්නෙත් නෑලු. වෙනද දෙන්නේ 1000ට වැඩේ කරලා දෙනවලු 5000ක් දුන්නාලු 5000ක් එපා කියනවලු. අද රතවහන දෙපාර්තමේන්තුවට ගියාම විතරම කඩිනුනේ තමගේ වැඩ ටික වෙනවා.
මෙහෙම දේවල් තමුන්නාසෙලා දැකලා දෙන අද බලන්න රටේ ජනාධිපතිතුමා පාර යනවා ට්‍රැෆික් ලයිට් එක නවත්තගෙන ඉන්නවා කතා කරන්න කො මහත්තයෝ හොඳ නැද ඇයි මේ තමුන්නාසෙලා කතා කරන්නේ තමුන්නාසෙලාගේ මේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන අපි කතා කරන්න ඉන්නේ නෑ මෙතන තමුන්නාසෙලා දෙන්නම පිටතර හේතුගෙන තමුන්නාසෙලා මල් මාල දාපු ජයවගේපු රණිල් වික්‍රමසිංහ මහත්තයගේ කාමරයස්සේ රිංගගෙන මකුළු දැල් කඩපු තමුන්නාසෙලා හරි ඊට පස්සේ මේ මිනිස්සුගේ රෙදි ගැලෙව්වා අපි ඒවා මෙතන කතා කරන්නේ නෑ මේ රටට වෙන හොඳ දේ ගැන කතා කරන්න අවසන් වෙනාලිය හරි දැන් මේ කතා කරනවා මේ මිනිස්සු බලාපොරොත්තු වුණ හිරේ දායි මෙහාලා හිතන් ඉන්නේ හිරේ යන්න නැති මේ කියලාද මේ නෑ මේගොල්ලෝ යන්නවා හිරේ රංගන බැඳුම් කර වංචාවේ සම්බන්ධ වෙච්ච අට දෙනෙකුට නීතිපතිවරයා චෝදනා පත්‍ර හදලා ඉවරයි මම නම් කියන්න කැමති නෑ මෙතන අපහස්තාවයට පත් වෙනවා කිව්වොත් බැඳුම් කර වංචාවේ හත් දෙනෙකුට චෝදනා පත්‍ර හදලා ඉවරයි චෝදනා පත්‍ර බාර දෙන්න තියෙන්නේ ඔබතුමාලගේ ටොප් 10 පාර්ලිමේන්තුවේ ටොප් ටොප් 10 එක වෙනම ඒක වෙනම ඒක වෙනම බැඳුම් කර වංචාවේ කෝප් කමිටුවේ සමාජිකයතුරු හත් දෙනෙක් මුදල් ගිණුම් වලට ඇවිල්ලා මාරු කරලයි කියලා එවගෙන් ගත්ත වත්කම් සියල්ල ගැන හොයලා බලලා අධිචෝදනා බාර දෙන්න ලෑස්ති කරලා ඉවරයි මේ චෝදන හිටානිට බාර දෙනවා එතකොට එන්න බෑ මේ ප්‍රදර්ශනාන් වලට මේක තමයි පුඩ ඉන්න දෙනකන් දැන් මේ රංගන මේ පොත් පිටු 700 ගන්න ගැහුවා නෙමෙයි වගේ අපි ඔබ හිතනවාද මේ වගේ බොරු අපි ගැහුවේ කියලා 2016 ඔක්තෝබර් මාසේ පැමිණිලි දැම්මේ අවුරුදු 3මාරයි අවසන් කරන්න අවුරුදු 3මාරයි මේකට පැමිණිලි කරපු 13 දෙනාගේ මේ මන්තුමා කියලා පැමිණිලි කරා මේ 13 දෙනාගෙන් එක්කෙනෙක්ගේ කට උතරයක් අත්තද ලබන සතියේ කට උතර ගන්න එන්න කියනවා පරීක්ෂණ ඊයේ එක්කෙනගේ පළවෙනි එක්කෙනා පටන් ගත්තා දැන් පරීක්ෂණ තියෙනවා අපිට රංගන අපි ඒක තමයි මේ වෙනස හොඳයි අපිට තිබුණා රංගන ගිහිල්ලා ඊට පහවදා ඉඳලා ඉවරලා මේගොල්ලෝ දැම්මේ අර පොඩි නාට්‍යයක් දැම්මේ යනවා පැමිණිලි දෙනවා දානවා අන්ද්‍ර කුමාර දිසානායකන කමිටු ඉන්නවා රයිට් මෙයා ගන්න මහින්ද අර රංගන මට කැරම් බෝඩ් නඩුවක් දාලා දෙනවා මම මෙලෝ තැනක නැහැ අදි විශේෂ අධිකරණයේ මගේ නඩුව අහන්නේ අපිට එහෙම වද දුන්නේ අපි ඔය හිරේ දැම්මා රාජිත් සේනාරත්නල කොහමද කෑ ගැහුවා චණ්ඩි වගේ අ බලුකුක් වගේ හැංගුණා අපි ඔය හිරේ දාන කොටත් අපි එලිකට වෙලා කෑ ගැහුවා අපි ඔය හිරේ දාන කොට නඩු දාන කොට මේ මාධ්‍යයට අවිල්ලා අපි ආණ්ඩුවත් එක්ක අපි ඒ සටන වියත් කරා අපි හැංගුණේ නැහැ අපි මහනුවර ඉඳලා පයින් ආණ්ඩුවට විරුද්ධව රැස්වි තිබ්බ පෙළපාලි තිබ්බ ගැහුවා ආණ්ඩුවට අපි හිරේ දාන්න දාන්න ගැහුවා අපි රාජිතලා වගේ මැට්ටෝ වගේ කෑ ගහලා හැංගිලා හිටියේ නැහැ ඒ නිසා නීතියේ රංගන නීතියේ ආධිපත්‍ය අපි අතට ගන්න කැමති නැහැ. නීතිය ක්‍රියාත්මකේ චම්පි කරනවක මහත්තයා අත්තරන් කොට අරගෙන එපා දෙන්න එපයි කියලා නඩුකාර උන්නාසගේ කාමරේට කියලා අපි බලපෑම් කරේ නැහැ. එහෙම බලපෑම් කරපු යුගයක් මේකලගේ ආණ්ඩුවේ තිබුණේ. අධිකරණේ නඩුකාරයට කියලා පිටිට හේතු කළගෙන අප දෙන්න එපා කියලා. මහින්දානන්ද අලුත්ගමකට හැමුණා. මම වගේ කීපකින් කියනවා මගේ නඩුව අප දෙන්න කතා කරලා ඉවර විනාඩි පහක් නඩුව කල් දැම්මා. කඩුව දාලා නඩුව කල් දාලා අපහු ගියා. අපිට කියන්න පුළුවන් අපි එහෙම අපහස්තාවයකටපත් කරන්නේ. හොඳයි හොඳයි. එහෙම පහත් නින්දිත ක්‍රමයකට අපි ගියේ නැහැ. අලුත් සමාජ සංස්කෘතියක් හැදিলা රංගන මේ රටේ. අලුත් වැඩපිළිවෙලක් හැදিলা මිනිස්සුට බලාපොරොත්තුවක් ඇති වෙනවා. හොඳයි මට ඊට වඩා මිනිස්සු ගමනක් යන බලාපොරොත්තු වෙනවා. අපි මේ හොඳ දේ ගැන කතා කරමු. ඒකට තමුන්නාන්සලා උදව් කරන්න. අපි ගමනක් යන්න බලමු. නැතිවරණයකදී අපි කතා කරමු. මම හිතන්නේ මේ මෙතෙන් වැටෙන්න එපා. මේ බොරුවට නිකන් බොරු මතවල රටේ හදන්න එපා. පළමු වටේ අවසන් අවස්ථාවයි රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලබා ගත්තේ අප දෙවන වටේ සිට ඔබට අවස්ථාව සලසා දෙන්නට සූදානම් 2444555 අපේ දුරකථන අංකය අංකනය කරන්න විරාමයකින් අනතුරුව දෙවන වටේදී හමු වෙමු.